කොහොමද අදයි බලන්න හදන්නේ 2007 රිලීස් වුණ ඇක්ෂන් ෆැන්ටසි ත්‍රිලර් මූවි එක. මූවි එකේ නම Ghost Rider Part 1. මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න ඕන නම් අපේ Home Cinema සිංහල YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝස් හොඳ නම් comment කරලා like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු මූවි එක බලන්න. फिल्म का पटांगदी अपीट पेन मोटर बैक वाली स्टंट कर देक मे दाताई पुताई कुहुमारी मे स्टंट का वेलावे जोनी एक पुता पुता के बैक के बैलेंस के औवटेन या ग्यान दिह बला गिहलाटेन बस वेडे इवरला पुताट की आय पारा फोकस औवल कर गिपा एह मोनो लोक अणतुरा पुलवांकला गेदर गिहा जोनीट हमेन मेसुडी लीव मार्क हॉस्पिटल के दीपु एक तातर चेस्ट कैंसर का मंट नतिवेन पुलवांकला जोनी गिहिला बैक कृपया करनवा यागे हित पोडाकून मे संबंधी मे विलावे तेनवा नाकि मनुष्य अभी लकीनवा जोनी मंगे बैकिंग स्किल्स गोडा कमति कवद हरियम मठत् वेडकराई कियला एवला जोनी यहानवा अत्तद ओयागेद मुखखारी सर्कस एका शोए का तीयन अद कियला एवला मनुष्य कियन ओ मगे शो एक तमाय लोके तीयन लोकुम शो एक कियला एवला मनुष्य यहानवा जोनी गेंग ओयागे तातर कैंसे एका नेद कियला जोनी एक पारम बाय वेला वागे यहानवा ओयाट काउद एक क्यूवे कियला एवला कियनवा मनुष्य एकेंग वेडकने मट ओयागे तातव संपूर्णें होंद करन्न पुलुवां कियला हबै एहेम करन्न ओन्नां उंबट मगे කොන්දේසියකට එකඟ වෙන්න වෙනවා කියලා. මේ වෙලාවේ ජොනි යහනාවේ මිනිස්සයාගෙන් ඒකට ගාස්තුව කීයද කියලා. කීයක් සල්ලි ගන්නවද කියලා. මේ වෙලාවේ මිනිස්සයා කියනවා ඒකට ගාස්තුව සල්ලි නෙමෙයි උඹගේ ආත්මය කියලා. ජොනි හිතනවා මේක විහිළුවක් කියලා. හැබැයි මිනිස්සයා මේ වෙලාවේ ජොනිට දෙනවා කොන්ත්‍රාත් එකක් සයින් කරන්න කියලා කියවලා බලලා. ජොනි මේක කියවන්න හදද්දිම එයාගේ අත පොඩ්ඩක් තුවාලලා එතන උඩ කෑල්ල වැදිලා ලේ බින්දුවක් වැටෙනවා අස්සම් කරන තැනට. මේ වෙලාවේ මේ නාකි මිනිස්සයා ගන්නවා මේ කොන්ත්‍රාත් එක හරි මේ හොඳටම ඇති කියලා ඊට පස්සේ අපිට පෙන්වන්නේ ජොනි උදේ නැගිටිනවා එයා හිතනවා මේක හීනයක් වෙන්න ඇති කියලා මේ වෙලාවේ තාත්තා උදේ ජොනි ළඟට ඇවිල්ලා කියනවා එයාට අද ගොඩක් ශක්තිමත් බවක් තේරෙනවා ඒ වගේම ඇඟේ තිබුණ ලෙඩ ගතියත් සම්පූර්ණයෙන් නැති වෙලා කියලා ඒ වගේම තාත්තා කියනවා ඩොක්ටර් කිව්වා කියලා එයාගේ දැන් අසනීප තත්ත්වයක් අඩු වෙලා කියලා ඊට පස්සේ තාත්තා එදා උදේ ස්ටන්ට් වලට යන්න ලෑස්ති වෙනවා මේ වෙලාවේ තාත්තා ජොනිට අඬගහපම ජොනි කියනවා එන්න බෑ මේක කවදා වෙනකම් කරන්නද මම ගෑනු ළමයෙක්ට කැමති රොක්සි කියලා මම යාව අරන් යන්න හදන්නේ මොකද යාගේ තාත්තා යාව දුරපලාතකට යවන්න හදන්නේ ඒ නිසා මට යාව නැති කරගන්න බෑ මම ස්ටන්ට් කර කර ඉන්නේ මම රොක්සි වරන් මෙතනින් පිටත් වෙනවා කියලා තාත්තා මේක අහන් ඉන්නවා තාත්තට හිනාවක් යන යාගේම හරිම සතුටුයි තාත්තා යාට දෙනවා යතුරක් එයා ආසම බයික් එකේ තාත්තා යතුරු දීලා කියනවා උඹේ අලුත් ගමනට මගෙන් සුබපැතුම් පරිස්සමෙන් යන්න පුතා කියලා ඊට පස්සේ ජොනි මේ බයික් එකත් අරන් යන්න හදද්දී එතන ස්ටන්ට් එකකදී තාත්තා වැටුණා කියලා මෙයාට පණිවිඩයක් එනවා එයා ටක් ගාලා තාත්තා ළඟට දුහන් යනවා දුහලා ගිහිල්ලා බලද්දී තාත්තා ඇක්සිඩන්ට් එකෙන් නැති වෙලා ඒ වෙලාවේ ජොනි දකිනවා අර වයසක මිනිහා මේ ඇතුල් වෙන තැන බලාගෙන ඉන්නවා ඊට පස්සේ ජොනි මේ අප්සෙට් එකටත් එක්ක එයාගේ බයික් එක අරන් එයා පිටත් වෙලා යනවා යද්දී එයාගේ බයික් එක ඇක්සිඩන්ට් වෙලා මෙයා උඩින් ගිහිලා වැටෙනවා මේ වෙලාවේ අර නාකි මිනිස්සයා මෙතෙන්ටත් එනවා ජොනි මේ මිනිස්සයව දැකලා කියනවා උඹ තමයි මගේ තාත්තාව මැරුවේ උඹ කොහොමද දන්නේ තාත්තට කැන්සර් එකක් තිබුණා කියලා ඒ වගේම උඹ කොහොමද මෙතෙන්ට ආවේ කියලා ඊට පස්සේ වයසක මිනිස්සයා ජොනිට කියනවා මම මගේ වැඩේ කරා මම තාත්තගේ ලෙඩේ හොඳ කරා හැබැයි දැන් උඹේ පැත්ත තියෙනවා ඩීල් එකේ ඉටු කරන්න කියලා ඒ වෙලාවේ මේ නාකි මිනිස්සයා ළඟට ඇවිල්ලා ජොනිගේ පපුවට අත තියනවා ඒ වෙලාවේ ජොනිගේ ඇඟේ නිකන් ගින්දර වගේ ගිහිල්ලා ඇස් දෙකත් ගින්දර පාට වෙනවා ඒ වෙලාවේ මේ මිනිස්සයා කියනවා ජොනිට දැන් උඹගේ නෑදෑයෝ යාළු හිත මිත්‍රයෝ උඹගේ ආදරය අමතක කරපන් උඹ දැන් මට වැඩ කරන්න ඕනේ කියලා ඊට පස්සේ ජොනියෝ මෙතන වැටෙනවා වැටුනම යාගේ ඇඟෙන් නිකන් ගින්දර වගේ පෙන්නනවා ඊට පස්සේ මෙයා යනවා රොක්සිව හම්බෙන්න පොරොන්දු වෙලා තිබුණ තැනට එතන රොක්සි ඉන්නවා ජොනි එනකම් බලාගෙන හැබැයි රොක්සි බලාගෙන ඉද්දිම ජොනි රොක්සි දිහා බලලා එයාව එක්ක ගන්න නැතුව තනියම යන්න යනවා ජොනි පිටත් වෙලා. ඊපස්සේ අපිට පෙන්වන්නේ අවුරුදු කිහිපයකට පස්සේ ජොනි දැන් ලොකු ස්ටන්ට් මෑන් කෙනෙක්. එයා බයික් එකෙන් ලොකු පිම්මක් පයින්න හදනවා වාහන ගොඩාක් පහු කරලා යන්න. එයා කොහොම හරි මේ වෙලාවේ මේ පිම්ම පනිද්දී එයාගේ බයික් එක ඇක්සිඩන්ට් වෙලා එයාව වැටෙනවා. මේ වෙලාවේ එයාගේ ටීම් එකේ කට්ටිය එතෙන්ට ඇවිල්ලා එයා දිහා බලන් ඉන්නවා ජොනි හෙල්ලෙන්නවත් නැහැ සිහි නැති වෙලා. හැබැයි එහෙම දරුණු ලෙස වැටිලත් ජොනි ටික වෙලාවකින් ඇස් ඇරලා අහනවා මගේ බයික් එකට කිසි ප්‍රශ්නයක් නැහැ නේද කියලා. යාළුවෝ ටික හිනා වෙලා කිසි අවුලක් නැහැ කියනවා. ඊට පස්සේ ජොනි නැකිටලා මුකුත් නොවුන ගානට යාළුවොත් එක්ක ආපහු පිටත් වෙලා යනවා. ඒ වෙලාවේ යාගේ මේ පුදුමාකාර බේරීම ගැන ටීවී එකෙත් පෙන්නනවා. කොහොම හරි
මෙහෙම යද්දි යාළුවෙක් කියනවා උඹව එන්ජල් කෙනෙක් රැක ගන්නවා උඹට කිසි අනතුරක් වෙන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ ජොනි කියනවා ඔව් සමහර විට එන්ජල් කෙනෙක් හරි යක්ෂයා හරි කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ බාර් එකක්. මෙතෙන්ට මිනිස්සෙක් එනවා. ඒ මිනිස්සයා එද්දි එතන තියෙන වටපිටාවේ තියෙන හැම දෙයක්ම ෆ්‍රීස් වෙන්න ගන්නවා. ඒ මිනිස්සයාගේ නම බ්ලැක් හાર્ට්. එයා ඇවිල්ලා එතන ඉන්න අයව මරන්න ගන්නවා. එයාට අමුතු බලයක් තියෙනවා. ටච් කරාම මිනිස්සුන්ව මරන්න පුළුවන්. ඊට පස්සේ මේ බාර් එකේ ඉන්නවා තුන් දෙනෙක්. ඒ තුන් දෙනා මිනිස්සුયો නෙවෙයි. එක්කෙනෙක් අහනවා මචං ඇයි උඹ මේ පැත්තේ ආවේ කියලා. ब्लैक हार्ट मम आवे सैन मेगास कंट्राक्ट गए मेपैते कणत् हंगील मे वे आवे ब्लैक हार्ट मेगोल अंट की वगे ब्लैक हार्ट कीनवा ये कंट्राक्ट मट लबुन गट मुल लोके रजकरा पुलवांगीलातनेहानवात मुखदराने की बस अभी ब्लैक हार्ट के तात ब्लैक हार्ट कथा कर ब्लैक हार्ट के तातम जोनी कंट्राक्ट सैन कर मनुष्य ඊට පස්සේ බ්ලැක් හાર્ට් ගිහිලා තාත්තට කියනවා හැමදේම පාලනය මට දෙන්න කියලා. දැන් මගේ කාලේ තමයි රජ කරන්න කියලා. එලා තාත්තා කියනවා බ්ලැක් හાર્ට් උඹගේ කාලයත් එයි. හැබැයි තාමත් මේ මගේ කාලය කියලා. ඒ වෙලාවේ බ්ලැක් හાર્ට් කියනවා තාත්තට තාත්තා මේ ලෝකේ ඉන්නකම් මගේ කොණ්ඩයක්වත් අල්ලන්න බෑ. ඒ තරම් ශක්තියක් නැහැ කියලා. හැබැයි ඒ වෙලාවේ තාත්තා කියනවා මගේ රයිඩර් උඹව බලාගනි කියලා. ඊට පස්සේ බ්ලැක් හાર્ට් කියනවා ගෝස්ට් රයිඩර්වයි තාත්තවයි මං දෙන්නාම පණ පිටින් වලලනවා කියලා. මේක අහලා ඉවරලා තාත්තා එතනින් අතුරුදහන් වෙලා යනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා ජොනි ලෑස්ති වෙනවා යාගේ ජීවිතේ ලොකුම ජම්ප් එක දාන්න. මේ වෙලාවේ එලි ඇවිල්ලා ඉන්නවා රිපෝටර්ස්ලා. හැබැයි ජොනි කියනවා කාටවත් කතා කරන්න දෙන්න බෑ කියලා. ඒ වෙලාවේ එක රිපෝටර් ලේඩි කෙනෙක් ඇවිල්ලා කියනවා යාළුවෙක්ටවත් කතා කරන්න දෙන්න බැරිද කියලා. ඒ ඇවිල්ලා ඉන්නේ ජොනි පොඩි කාලේ දාලා ආපු රොක්සි දැන් යා රිපෝටර් කෙනෙක්. ජොනි කොහොම හරි රොක්සිට දෙනවා එයාව ඉන්ටර්විව් කරන්න අවස්ථාව. ඊට පස්සේ ජොනි යාගේ ජීවිතේ ලොකුම ජම්ප් එක දාන්න හදනවා. ඒ හෙලිකොප්ටර් හයක් කුඩින් යාගේ මෝටර් බයික් එක පන්නලා. එයා මේක ඉතාමත් ලේසියෙන් කරනවා. ඊට පස්සේ රොක්සි පිටත් වෙලා යද්දි ජොනි යනවා රොක්සි පස්සේ ගිහිල්ලා සමාව ඉල්ලලා කතා කරනවා අපි ආයේ හම්බෙමුද කියලා. ඊට පස්සේ රොක්සි කියනවා හරි අදරය 8ට අපි මීට් වෙමු කියලා. ඊට පස්සේ ජොනි ලෑස්ති වෙනවා රොක්සිව හම්බෙන්න යන්න. ඒ වෙලාවේ යාගේ අත රතු පාට වෙලා එයාට අමුතු විදිහට පේනවා. එයා ඊට පස්සේ ඒක වතුරට අල්ලනවා. ඒත් එක්කම අතින් දුන් දාන්න ගන්නවා හරියට රත්තුන යකඩයක් වතුරට දැම්මා වගේ. ඊට පස්සේ ජොනිට ඇහෙනවා පිටිපස්සෙන් එයාට කතා කරනවා වගේ ඇහැරලා බලද්දි කවුරුත් නැහැ. එළියට ඇවිල්ලා බලද්දි එයාගේ බයික් එක ඔටෝමැටික් ස්ටාර්ට් වෙලා තියෙනවා. ඒ වෙලාවේ අර නාකි මිනිස්සු එනවා මෙතෙන්ට. එයා යක්ෂයෙක්. ජොනි කියනවා මගෙන් ඈත් වෙලා ඉඳපන් කියලා. ඊට පස්සේ යක්ෂයා කියනවා කන්ට්‍රැක්ට් එකට අනුව මං උඹගෙන් ඈත් වෙලා ඉන්න බෑ. දැන් උඹට මට වැඩ කරන්න තියෙන වෙලාව ඇවිල්ලා කියලා. ඒ වෙලාවේ යක්ෂයා කියනවා දැන් උඹ ගිහිල්ලා බ්ලැක් හાર્ට් කියන එකව හොයාගෙන ඌව මරන්න ඕනේ කියලා. ඊට පස්සේ ජොනි කියනවා මම කාවවත් මරන්නේ නැහැ උඹට හොන්නම් ගිහිල්ලා ඒක කරගන්න කියලා. නාකි මිනිස්සයා කියනවා උඹ කන්ට්‍රැක්ට් එක සයින් කරලා තියෙන්නේ උඹට ඒක නොකර ඉන්න බෑ කියලා. ඒ වගේම මේ නාකි මිනිස්සයා කියනවා උඹ මේ වැඩේ ඉවර කරපු ගමන් මම උඹේ ආත්මය නිදහස් කරන්නම් කියලා. ඊට පස්සේ ජොනිin බයික් එකේ නැගලා යන්න හදද්දී බයික් එකේ යන්න බෑ. මේ වෙලාවට නාකි මිනිස්සයා එයාගේ සැරය යටිය බිමට තට්ටු කරනවා. ඒ වෙලාවේ බයික් එකක පාරම ස්ටාර්ට් වෙලා ඒකේ රෝද කැරකිලා ගින්දර වගේ බයික් එක පිටත් වෙලා යනවා. මෙහෙම යද්දි ඒ බයික් එකේ තියෙන ගින්දර සහයි බලයට දෙපැත්තේ තියෙන දේවල් ගිනි අරන් පුපුරලා සුණු විසුණු වෙලා යනවා. ඊට පස්සේ බයික් එක ගිහිල්ලා බයික් එකක පාරම නැවතිලා ජොනිව විසික් වෙලා යනවා. විසික් වෙලා ගිය ගමන් අපිට පෙන්නනවා ජොනිව ගිනි අර ගන්නවා සම්පූර්ණයෙන් යාගේ මූණ අතපය. ටික වෙලාවකින් පස්සේ එයා ගෝස්ට් රයිඩර් බවට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ ගෝස්ට් රයිඩර් බ්ලැක් හાર્ට් හොයාගෙන ගිහිල්ලා යාට කියනවා උඹ නීති කඩනවා ඒ හින්දා ඒ වැඩේ හරි නෑ ආපහු අපායටම පලයන් කියලා. මේ වෙලාවේ බ්ලැක් හાર્ට් එයාගේ අර හම්බුන තුන් දෙනාට කියලා ගෝස්ට් රයිඩර්ට ඇටෑක් කරනවා. ඒ වෙලාවේ ගෝස්ට් රයිඩර්ව ලොරියකින් ඇවිල්ලා හප්පනවා. එතකොට බ්ලැක් හાર્ට් හිතනවා ගෝස්ට් රයිඩර් මැරුණා කියලා. එතනින් බ්ලැක් හાર્ට් ගියාම එතන ඉතුරු වෙලා ඉන්නේ ට්‍රක් එකේ ලවපු ඩ්‍රයිවර් විතරයි. ගෝස්ට් රයිඩර් ඇවිල්ලා එයාගේ දම් වැලෙන් දාලා ට්‍රක් එකේ ලවපු ඩ්‍රයිවර්ව ගිනි කරලා අලු කරලා දානවා. ඊට පස්සේ ගෝස්ට් රයිඩර් මෙතනින් පිටත් වෙලා යද්දි දකින්නවා ගෑනු කෙනෙක් වල්ලන් මංකොල්ලකාරයෙක් එයාගේ පර්ස් එක ගන්න හදනවා පිහියක් පෙන්නලා. ඊට පස්සේ ගෝස්ට් රයිඩර් මේ ගෑනු කෙනාට යන්න කියලා අර මංකොල්ලකාරයා වල්ලගෙන එයාට කියනවා මගේ ඇස් දෙක දිහා බලපන් මෙච්චර කාලයක් උඹ මරපු මිනිස්සු සහ උඹ අනතුරු කරපු මිනිස්සුන්ගේ වේදනාව උඹට දැන් දැනෙනවා කියලා. මේ වෙලාවේ මිනිස්සයාට යා මරපු මිනිස්සුන්ගේ වේදනාව ඔක්කොම දැනෙලා එයාගේ ඇඟ ඇතුලෙන් සම්පූර්ණයෙන් ගිනි අරන් ඒ මිනිස්සයා මැරෙනවා. ගෝස්ට් රයිඩර්ට බලයක් තියෙනවා. ඒ මිනිස්සු කරපු පව්කාරකම් වලින් එයාට දැනිලා එයාට ඒ පව්කාරකම් වලට මිනිස්සුන්ට දඬුවම් දෙන්න පුළුවන්. පස්සේ ගෝස්ට් රයිඩර් මෙහෙම බයික් එකේ යනවා. උදේ වෙද්දි එයාව ආපහු සාමාන්‍ය ජොනි බවට පත් වෙනවා. ඒ පත් වෙලා එයාව සිහි නැති වෙනවා. ඒ සිහි නැති වෙන්නේ කනත්තක. කොහොම හරි ආයේ සිහි එද්දි එයා ඉන්නේ ඇඳක් උඩ.
එයා මේ කාමරෙන් එළියට ඇවිල්ලා බලද්දී එතන ඉන්නවා ඒ කනත්ති කයාට එක. ඒ මිනිස්සයා කියනවා ඊයේ වුණ දේ ආයෙ අදත් වෙයි කියලා. ඒ වෙලාවේ ජොනි අහනවා ඒ මිනිස්සයාගෙන් ඔයා කවුද කියලා. ඒ මිනිස්සයා කියනවා මගෙන් වැඩක් නෑ. මම දන්නවා උඹ ගෝස්ට් රයිඩර් කෙනෙක් කියලා. ඒ වගේම එයා කියනවා මගේ උදව්ව නැතුව ගෝස්ට් රයිඩර්ට ජීවත් වෙන්නත් අමාරුයි කියලා. ඒ වෙලාවේ මිනිස්සයා කියනවා උඹ කොන්ට්‍රැක්ට් එකක් සයින් කරා නම් ඒක ඉටු කරන්නම වෙනවා කියලා. ඒ වගේ මේ මිනිස්සයා කියනවා දවල්ට උඹ ජොනි හැබැයි රෑ වුණාම උඹ ගෝස්ට් රයිඩර් විදිහට පරිවර්තනය වෙනවා කියලා. ඊපස්සේ ජොනි අහනවා මම විතරද ගෝස්ට් රයිඩර් මීට කලින් කවුරු හරි ඉඳලා තියනවාද කියලා. එතකොට මේ මිනිස්සයා කියනවා මීට අවුරුදු 1000කට කලින් සෑන් වෙගන්සා කියන ගමේ මිනිස්සෙකුත් ගෝස්ට් රයිඩර් වුණා කියලා. මේ මිනිස්සයා කියනවා සෑන් වෙගන්සා කියන ගම ඉතාමත් හොඳ සාමකාමී ගමක් වෙලා තිබුණා කියලා. හැබැයි මේ ගමට කවුද මිනිස්සෙක් ඇවිල්ලා ඒ ගමේ හිටපු මිනිස්සුන්ගේ හැමෝගෙම හදවත් වලට වෛරය පැතිරෙව්වා කියලා. ඊට පස්සේ ගමේ මිනිස්සුන්ව මරලා මරා ගන්න පටන් ගත්තා කියලා. ඒ වගේම මේ මැරිච්ච මිනිස්සුන්ගේ ආත්මයන් තාමත් ඒ ගමේ හිර වෙලා ඉන්නවා කියලා මේ මිනිස්සයා ගෝස් රයිඩර්ට කියනවා. ඊට පස්සේ ගෝස් රයිඩර් අහනවා මේ මිනිස්සුත් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද බ්ලැක් හાર્ට කියලා. එතකොට මේ නාකි මිනිස්සයා අහනවා ඔයා බ්ලැක් හાર્ට් ගේ පස්සේද යන්නේ කියලා. ඊට පස්සේ නාකි මිනිස්සයා කියනවා ඒ කට්ටිය යක්ෂයෝ ඒගොල්ලෝ හදන්නේ ලෝකෙ විනාශ වෙන එක පටන් ගන්න කියලා. ඒ වගේම උඹට මෙතන ඉන්න පුළුවන් මෙතෙන්ට ඒ යක්ෂයන්ට ඇතුල් වෙන්න බෑ මේක දෙවියන්ගේ ගෙදර කියලාත් ඒ නාකි මිනිස්සයා ගෝස් රයිඩර්ට කියනවා. ජොනි ඊට පස්සේ නගරයට එනවා නගරේ සම්පූර්ණයෙන් විනාශ වෙලා මේ ගෝස් රයිඩර් ගියපු නිසා පාරවල් හැරිලා ඔක්කොම වටේ තිබුණ දේවල් විනාශ වෙලා. ඒ වෙලාවේ රොක්සිත් ඉන්නවා එතන ඉන්න අර බේරුණ ගෑනු කෙනාගෙන් ඉන්ටර්විව් එකක් කර කර. මේ වෙලාවේ ජොනි ආවට රොක්සි තරහ වෙනවා ජොනි එක්ක මොකද ඊයේ රෑ 8ට එනවා කිව්වා ජොනි ආවේ නැති නිසා. ඊට පස්සේ ජොනි ගෙදර ගිහිල්ලා ගෝස්ට් රයිඩර් ගැන තියෙන විස්තර තියෙන පොත් හොය හොය කියවනවා එයා ගැන හරියටම දැනගන්න. ඊට පස්සේ ආයෙකින් දැනගන්නවා ගෝස්ට් රයිඩර් ඕන් නම් එයාට යාව කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ගෝස්ට් රයිඩර් එයාගේ අත දික් කරලා ගින්දර මවාගෙන බලනවා එයාට යාව කන්ට්‍රෝල් කරගන්න පුළුවන්ද කියලා. මේ වෙලාවේ කොහොම හරි ජොනිට පුළුවන් වෙනවා එයාගේ ගෝස්ට් රයිඩර් පවර්ස් පාලනය කරන්න. හැබැයි කොහොම හරි රොක්සි එනවා මේ වෙලාවේ ජොනිගෙන් සමාව ඉල්ල ගන්න ඒ වෙලාවේ බැනපු එකට. ඒ වෙලාවේ රොක්සි දකිනවා ඒගොල්ලෝ පොඩි කාලේ පින්තූරේකුත් ජොනිගේ රූම් එකේ තියෙනවා. මේ වෙලාවේ කොහොම හරි ජොනි රොක්සි වාපහු පිටත් කරන්න හදනවා එයාගේ කාර් එකට. මොකද දැන් රෑවිගෙන එන්නේ රෑ වුණාම ජොනිව ගෝස්ට් රයිඩර් වෙන හින්දා. ඒ වෙලාවේ රොක්සි බයිනවා උඹට මොකද්ද වෙලා තියෙන්නේ මාව හරියට හම්බෙන්නත් බෑ මේ මොකද්ද කරන විකාරය කියලා. ඒ වෙලාවේ ජොනි කියනවා රොක්සිට ඔයා මගේ ඇත්ත දැනගත්තොත් මාත් එක්ක කොහොමත් ඉන්න එකක් නැහැ කියලා. ඒ වෙලාවේ රොක්සි කියනවා ඇත්ත කියලා try කරලා බලන්න කියලා. ජොනි මේ වෙලාවේ එයාගේ කතන්දරේ සම්පූර්ණයෙන්ම රොක්සිට කියනවා. රොක්සි මේක විශ්වාස කරන්නේ නැහැ. ඒ හින්දා එයා එතනින් යනවා යන්න. කොහොම හරි මේ වෙලාවේ පොලිසිය හොයා ගන්නවා නගරේ වෙලා තියෙන හැම ප්‍රශ්නයකටම වග කියන්න ඕනේ ජොනි කියලා. ඒ වෙලාවේ ජොනි වත්තන ගොඩ අරගෙන ගෙවිලා එයාව දානවා හිර කූඩුවකට. හැබැයි රෑ වුණාට පස්සේ එතන එතුළු ඉන්න හිරකාරයෝත් මරලා දාලා එතන හිර කූඩුවේ තියෙන යකඩ ටිකක් දිය කරලා දාලා එයා යනවා එළියට. දැන් ගෝස්ට් රයිඩර් එක පස්සේ පොලිසිය එළවනවා මේ අතර බ්ලැක් හાર્ට් එයාගේ මිනිස්සුය යවනවා ගෝස්ට් රයිඩර්ව මරන්න. බ්ලැක් හાર્ට්ගේ මිනිස්සෙක්ව ගෝස්ට් රයිඩර් දැකලා ගෝස්ට් රයිඩර් එයාගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. කොහොම හරි ගෝස්ට් රයිඩර් මේ වෙලාවේ මෝටර් බයික් එකකින් බිල්ඩින් එකක් දිගේ උඩටත් යනවා. මේ වෙලාවේ රොක්සි දකිනවා මේ බයික් එක බිල්ඩින් එකක් දිගේ උඩට යනවා. රොක්සි තේරුම් ගන්නවා ජොනි කිව්ව කතාව ඇත්තක් කියලා. ගෝස්ට් රයිඩර් මේ මිනිස්සයව අල්ල ගන්නවා. හැබැයි එයාට මුකුත් කරන්න විදිහක් නැහැ. එයා නිකන් වායුවක් බවට පත් වෙලා උඩට යනවා. මේ වෙලාව ගෝස්ට් රයිඩර් යාගේ දන් වෙලා අරන් මේ යාගේ වටේ කරකවලා වටේ ගින්දරක් මවලා මේ වාතය වගේ ගමන් කරන යක්ෂයාවත් මරලා දානවා ගිනි තියලා. ඊළඟ දවසේ කොහොම හරි ජොනි ආපහු යනවා අර නාකි මිනිස්සයව හම්බෙන්න. ජොනි අහනවා මේ නාකි මිනිස්සයාගෙන් මේ දේවල් කොහොමද ඉවර වෙන්නේ කියලා. මේ ඔක්කොම බ්ලැක් හાર્ට් මැරුවයින් පස්සේ ඉවර වෙයි කියලා ඒ නාකි මිනිස්සයා ජොනිට කියනවා. ඊට පස්සේ මේ නාකි මිනිස්සයා එතන තියෙන සොහොනක් ළඟට ගෙනහිල්ලා ජොනිට කියනවා මෙයා තමයි කලින් ගෝස්ට් රයිඩර්. එයාගේ කොන්ට්‍රැක්ට් එක තිබුණේ සෑන් වෙගන්සා කියන ගමේ තියෙන ආත්ම ටික එකතු කරගන්න කියලා. හරි බ්ලැක් හાર્ට් මේකට මැදිහත් වෙනවා මේ කොන්ට්‍රැක්ට් එක ගන්න නිසා මේ කොන්ට්‍රැක්ට් එකත් එක්ක මේ කලින් ගෝස්ට් රයිඩර් පැනලා ගියා කියලා. දැන් බ්ලැක් හાર્ට් කොහොම හරි යෝනේ කොන්ට්‍රැක්ට් එක හොයාගෙන අර සෑන් වෙගන්සා කියන ගමේ ඉන්න ආත්ම ටික එයාට ලබාගෙන ගොඩක් පවර්ෆුල් වෙන්න කියලා මේ නාකි මිනිස්සයා ජොනිට කියනවා. අගේ මේ නාකි මිනිස්සයා කියනවා මේ කාලේ කොහොමත් ඔයා ආදරය කරන ඔයාට එකතු මිනිස්සු ළඟට යන්න එපා. බ්ලැක් හાર્ට් ඒ මිනිස්සුන්ව පාවිච්චි කරලා ඔයාගෙන් කොන්ට්‍රැක්ට් එක ගන්න වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ ජොනි යනවා රොක්සි හොයාගෙන. රොක්සි බිම වැටිලා ඉන්නවා. බලද්දි බ්ලැක් හાર્ට් එතෙන්ට කලින්ම ඇවිල්ලා. බ්ලැක් හાર્ට් එකපාරම ජොනිව අල්ල ගන්නවා. ඊට පස්සේ ජොනි ගෝස්ට් රයිඩර් විදියට පරිවර්තන වෙලා බ්ලැක් හાર્ට්ගේ බෙල්ලෙන් අල්ල ගන්නවා. ඊට පස්සේ ගෝස්ට් රයිඩර්
බ්ලැක් හාට්ව අල්ලගෙන කියනවා උඹ කරපු හැම පව්වැඩක්ම උඹ මරපු මිනිස්සු හැමෝගෙම වේදනාව මගේ ඇස්වලින් පේනවා බලපන් කියලා. හැබැයි මේ වෙලාවේ බ්ලැක් හාට් hina වෙලා කියනවා ඕක වැඩ කරන්නේ ආත්මයක් තියෙන මිනිස්සුන්ට විතරයි මගේ ඇඟේ ආත්මයක් නැහැ කියලා. ඊට පස්සේ කොහොම හරි බ්ලැක් හාට් ජොනිගේ බෙල්ලෙන් අල්ලා කියනවා මෙතන ඉඳලා උඹ වැඩ කරන්නේ තාත්තරට මේ මට උඹගේ රොක්සි පරිස්සමෙන් ඕනි නම් උඹ ගිහිල්ලා සෑන් වැගන්සාවල කොන්ට්‍රැක්ට් එක අරන් එන්න ඕනි කියලා. ඊට පස්සේ ජොනි ගිහිල්ලා අර නාකි මිනිස්සයව හම්බෙලා කියනවා මට කොහොම හරි මගේ ආදරය කරන මිනිස්සයව බේර ගන්න ඕනේ කොහොම හරි කොන්ට්‍රැක්ට් එක හොයා ගන්න ඕනි කියලා. එතකොට ජොනිට අර නාකි මිනිස්සයා පෙන්නනවා එයාගේ ඇතේ තමා කොන්ට්‍රැක්ට් එක තියෙන්නේ. ජොනි ඉල්ලනවා මේ නාකි මිනිස්සගෙන් කොන්ට්‍රැක්ට් එක. හැබැයි මිනිස්සයා කියනවා මේ කොන්ට්‍රැක්ට් එක ගත්තොත් ලෝක විනාශය තමයි කියලා. ජොනි කියනවා මා විශ්වාස කරන්න මම මේක පරිස්සමට ආපහු අරන් එන්නම් කියලා. ඒ වගේම ජොනි කියනවා මේ නාකි මිනිස්සයාට මං කොන්ට්‍රැක්ට් එකට ඇතුල් වුණා තමයි. හැබැයි මේ හැමදේම කරේ මං ආදරය කරන මිනිස්සු වෙනුවෙන් කියලා. ඒ හින්දා තාමත් මගේ ඇඟ ඇතුලේ ආදරය සෙනෙහස තියෙනවා. ඒ හින්දා මං කොහොම හරි ලෝකෙට අනතුරක් වෙන්න දෙන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ නාකි මිනිස්සයා කියනවා ඔව් උඹ කරේ තණ්හාවෙන් නෙමෙයි මේ කොන්ට්‍රැක්ට් එකට ඇතුල් වුණේ. උඹ ඇතුල් වුණේ උඹේ තාත්තාව බේරගන්න කියලා හිතාගෙන. ඒ හින්දා දෙවියෝ තාමත් උඹේ පැත්තේ උඹට උදව් කරනවා කියලා. මේ වෙලාවේ මිනිස්සයා කියනවා හරි කොන්ට්‍රැක්ට් එක මම දෙන්නම්. මම දන්නවා උඹට බ්ලැක් හාර්ට් මරන්න පුළුවන් කියලා. හැබැයි අපිට දැන් පිටත් වෙන්න වෙනවා. මොකද සෑන් වැගන්ස තියෙන්නේ හැතැක්ම 500ක් දුර කියලා. ඒ වෙලාවේ ජොනි අහනවා අපි කියලා. කොහොම හරි මේ වෙලාවේ මේ නාකි මිනිස්සයා ගිහිල්ලා විසිල් එකක් ගහනවා. ඒ වෙලාවේ එනවා අශ්වයෙක්. මේ අශ්වයාගේ පිටට නැගලා කියනවා දැන් අපි යමු කියලා. එයාගේ හැට් එක දාගන්නවා. ඊට පස්සේ මේ නාකි මිනිස්සයාත් ගෝස්ට් රයිඩර් කෙනෙක් විදිහට පරිවර්තනය වෙනවා. දැන් අපිට තේරෙනවා අර සෑන් වැගන්සා ගමේ කොන්ට්‍රැක්ට් එක අරන් හැංගිලා හිටියේ මේ මිනිස්සයා කියලා. එයාත් ගෝස්ට් රයිඩර් කෙනෙක්. ඊට පස්සේ කොහොම හරි මේ දෙන්න සෑන් වැගන්සා ගමට ඇවිල්ලා අර පරණ ගෝස්ට් රයිඩර් කියනවා මෙතනින් එහාට මට ගමන යන්න බෑ. දැන් උඹට තනියම යන්න වෙනවා කියලා. එයාගේ තුවක්කුවක් ජොනිට, ඒ කියන්නේ ගෝස්ට් රයිඩර්ට දෙනවා. දීලා ඒ මිනිස්සයා එතනින් පිටත් වෙනවා. දැන් බ්ලැක් හාර්ට්ගේ ඉතුරු ලයින් එක මිනිස්සේ ගෝස්ට් රයිඩර් මෙහෙම යද්දී එයා වතුර යටට ඇදලා අරන් මරන්න හදනවා. හැබැයි මේ වෙලාවේ කොහොම හරි ගෝස්ට් රයිඩර් ආයේ ජොනි බවට පරිවර්තනය වෙනවා වතුර යට හින්දා. ආයෙත් මේ මිනිස්සයා බෙල්ල මෙදිකද්දී ජොනිව ගෝස්ට් රයිඩර් බවට පරිවර්තන වෙලා ඒ මිනිස්සයාවත් ජොනි මරලා දානවා. ඊට පස්සේ ජොනි ඇවිල්ලා බ්ලැක් හාර්ට් ළඟට කියනවා දැන් රොක්සිව අතාරින්න කියලා. කොහොම හරි මේ වෙලාවේ බ්ලැක් හාර්ට් කරන්නේ රොක්සිව උස්සලා විසික් කරනවා ටිකක් දුරට. කොහොම හරි ගෝස්ට් රයිඩර් බ්ලැක් හාර්ට්ට කොන්ට්‍රැක්ට් එක දෙන්න වගේ ගිහිල්ලා එයා ගෝස්ට් රයිඩර් බවට පරිවර්තනය වෙලා ෆයිට් එකක් යනවා ලොකු. කොහොම හරි මේ වෙලාව දැන් එලිවිගෙන එන්නේ බ්ලැක් හාර්ට් කරන්නේ ගෝස්ට් රයිඩර් උස්සලා ඉර එලියට තියෙන තැනකට දානවා. මේ වෙලාවේ ගෝස්ට් රයිඩර් ආපහු ජොනි බවට පරිවර්තනය වෙනවා. ඒ වෙලාවේ බ්ලැක් හාර්ට් අර කොන්ට්‍රැක්ට් එක අරගෙන ඒක හයියෙන් කියවන්න ගන්නවා. ඒකේ තියෙන කොන්ට්‍රැක්ට් එක අනුව එතන ඉන්න සෝල්ස් ආත්ම මෙයාගේ ඇතුළට එන්න ඕනි කියලා බ්ලැක් හාර්ට් කියවනවා. ඒත් එක්කම එතන තියෙන ආත්ම ටික ඔක්කොම බ්ලැක් හාර්ට්ගේ ඇඟ ඇතුළට යනවා. දැන් බ්ලැක් හාර්ට් ගොඩක් පවර්ෆුල් කෙනෙක් වෙලා ඒ ආත්ම ටික ඔක්කොම ඇඟ ඇතුළේ තියෙන නිසා. මේ වෙලාවේ රොක්සි ජොනි ළඟට ගිහිල්ලා කියනවා මේ හොඳටම ඇති අපි මෙතනින් යමු දැන් අපිට කරන්න දෙයක් නැහැ කියලා. ඒ වෙලාවේ ජොනි කියනවා මේ වැඩේ නවත්තන්න වෙන්නේ මටම තමයි කියලා. රොක්සි අහනවා ඇයි කියලා. එතකොට ජොනි කියනවා මොකද මම ගෝස්ට් රයිඩර් නිසා කියලා. ඊට පස්සේ ජොනි තුවක්කුව අරගෙන බ්ලැක් හාර්ට්ට වෙඩි තිය තිය පස්සෙන් පස්සට යනවා. මේ වෙලාවේ බ්ලැක් හාර්ට් වෙඩි වැදුනට කිසි ප්‍රශ්නයක් නැහැ. එයා ඉස්සරහට ඇවිල්ලා ජොනිව උස්සලා විසික් කරනවා. ජොනි බඩ ගාගෙන අඳුරු තැනකට යන්න හදනවා. හැබැයි මීට යන්න කලින් බ්ලැක් හාර්ට් ඇවිල්ලා ජොනිගේ බෙල්ලෙන් අල්ලලා උස්ස ගන්නවා. ඒ වෙලාවේ බ්ලැක් හාර්ට් ජොනිව උස්සලා කියන්නේ දැන් උඹට පැනලා යන්න විදියක් නැහැ. ඒ වගේම මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ගේ ආත්ම ටික දැන් මට තමයි අයිති කියලා. මේ වෙලාවේ රොක්සි ඇවිල්ලා කොහොම හරි අර තුවක්කුව අරන් බ්ලැක් හාර්ට් වෙඩි තියනවා. ඒ වෙලාවේ බ්ලැක් හාර්ට්ගේ අතින් ජොනිව අතහැරෙනවා. රොක්සි තව පාරක් වෙඩි තියනවා. බ්ලැක් හාර්ට්ගේ ඔළුව විනාශ වෙලා යනවා. ආයේ ඔළුව මැවෙනවා. රොක්සි ට්‍රයි කරනවා තව වෙඩි තියන්න. දැන් බුලට් ඉවර වෙලා. ඊට පස්සේ ජොනිට තුවක්කුව දානවා රොක්සි. ජොනි අත අඳුරු තැනකට තියලා වෙඩි තියනවා. එතකොට ඒ අඳුරු තැන තියෙන හරිය ගෝස්ට් රයිඩර් විදිහට පරිවර්තන වෙලා තමයි වෙඩිය වදින්නේ. ඒ නිසා බ්ලැක් හාර්ට් කුඩු වෙලා සුණු විසුණු වෙලා යනවා. හැබැයි බ්ලැක් හාර්ට්ගේ බලය වැඩි. ආයෙත් බ්ලැක් හාර්ට් එයාගේ තත්ත්වෙටම මූලික තත්ත්වෙටම පත් වෙනවා. දැන් ගෝස්ට් රයිඩර්ට තේරෙනවා කොහොමද බ්ලැක් හාර්ට් මරන්න ඕනේ කියලා. එයා බ්ලැක් හාර්ට් ළඟට ගිහිල්ලා බෙල්ලෙන් උස්සලා ගෝස්ට් රයිඩර් විදිහට පරිවර්තන වෙලා කියනවා දැන් උඹගේ ඇඟ ඇතුළේ ඉන්න ආත්ම
කලින් කරලා තියෙන පව් මරලා තියෙන මිනිස්සුන්ගේ ඔක්කොගම වේදනාව දැන් උඹට දැනෙනවා ඒ වේදනාව උඹට ගොඩාක් දරුණු ලෙස දැනෙනවා කියලා මොකද කලින් ආත්මයක් මේ මිනිස්යාගේ ඇඟේ තිබුණ නැති වුණාට දැන් බ්ලැක් හાર્ට්ගේ ඇඟේ ඒ ගමේ හිටපු ඔක්කොම ආත්ම ටික තියෙනවා ඒගොල්ලෝ තියලා තියෙන පව්කාරකම් වලට ඔක්කොම ටික දැන් බ්ලැක් හાર્ට්ට දැනෙනවා මේ වෙලාවේ බ්ලැක් හાર્ට්ට ඒ යාගේ ඇඟ ඇතුලේ ඉන්න ආත්මටික කරපු පවුකාරකම් ඔක්කොම දැනෙන්න ගන්නවා. එයාගේ ඇඟ ඇතුලේ ආත්ම ගොඩාක් තියෙන නිසා බ්ලැක් හાર્ට්ට මේක දරා ගන්න බැරි වෙනවා. අන්තිමට බ්ලැක් හાર્ට් ඇඟ ඇතුලෙන් පිච්චිලා මැරිලා යනවා. මේ තෙක්කම ජොනි ළඟට එනවා බ්ලැක් හાર્ට්ගේ තාත්තා අර වයසක මිනිස්සෙක් විදියට ඉන්න යක්ෂයා. එයාවිල්ලා කියනවා ජොනිට නියමයි දැන් ඔබ මගේ වැඩේ කරා. දැන් ඔබට සාමාන්‍ය මිනිස්සෙක් විදියට ඔබට ඕන විදියට ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒ වෙලාව ජොනි කියනවා නෑ මම මේ විදියටම ජීවත් වෙනවා. මේ ලැබිලා තියෙන පවර්ස් ඇබිලිටීස් මං උඹට විරුද්ධව පාවිච්චි කරනවා කියලා. කාට හරි අනතුරක් වෙද්දී මතක තියාගනින් මම හැමදාම එතන ඉන්නවා කියලා. ඒ වගේම උඹ කරපු පවුකාරකම් වලට මම කොහොම හරි උඹට දඬුවම් දෙනවා කියලා. ඒ වෙලාවේ මේ යක්ෂයා කියනවා මං උඹව අතාරින්නේ නම් නැහැ කියලා. ඒ වෙලාවේ ජොනි කියනවා මමත් උඹට බය නැහැ කියලා. ඊට පස්සේ මේ යක්ෂයා එතනින් එයාගේ අර සැරයටිය පොළවට ගහලා ලොකු සද්දයක් දාලා නැති වෙලා යනවා. ඊට පස්සේ මේ ෆිල්ම් එක ඉවර වෙනවා. මේ වගේ චිත්‍රපටි තවත් බලන්න ඕන නම් හෝම් සිනමා සිංහල YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම වැඩේ හොඳ නම් comment කරලා like එකක් දාන්නත් අමතක කරන්න එපා. තවත් සුපිරි චිත්‍රපටියකින් හම්බෙමු. ගිහින් එන්නම්.